ඉතින් ආශිර්වාද බොහෝ වේවා ජීවිතය තුළින් අප ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා ඉතින් කල්ප යුග පුරාණී දුර අතීතයේක ශ්‍රී සූර්ය සිද්ධාන්තයේ ලෙසින් ඇති මෙතේ ඇති වරද ආ ජ්‍යොතිෂ ආලෝක කර්ම වේද ශාස්ත්‍රය තුළ සඳහන් ග්‍රහ යෝග බල සාධක අතර වූ චින්තාමණි නම් වූ ග්‍රහ යෝගයේ පිළිබඳව ජීවිතය තුළ අප අද ඔබ වෙත කාම දෙනෙන්නේ ලබනවා ඉතින් වේද ශාස්ත්‍රීය දැනුම තුළින් ජීවිතාලෝකයේ තබන්නට දැන් ප්‍රියති ප්‍රේක්ෂක පාඨක රස විඳවතුනි ඔබ වටිනා කාලය ඉතින් විනාඩි රැඳී සිටින්න අප සමග ඉතින් වේදී ජ්‍යොතිෂ සිද්ධාන්තයට අනුව ගුරු ග්‍රහයා හෝ සිකුරු ග්‍රහයා උත්පත්ති ග්‍රහ සටහන තුළ ලග්නෙන් පස්වැන්න, ලග්නෙන් නවවැන්න හෝ ලග්නෙන් 11වැන්න තුළ උච්චව පිහිටා තිබීම චින්තාමණි ග්‍රහ යෝග අවස්ථාව ලෙස සඳහන් කරනු ලබනවා. වෘෂභ, කටක, කන්‍යා, උච්චික හෝ මීන ලග්නයේ උපන් අය සඳහා පමණක් මෙලෙස චින්තාමණි යෝග පිහිටීම යෙදෙන බව ජ්‍යොතිෂ වේද ශාස්ත්‍රයේ තුල සඳහන් වෙනවා. මේ අනුව වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නයේ 11වැන්න මීන රාශිය වන අතර උපතේදී ලග්නයේ 11වැන්න තුල සිකුරු ග්‍රහයා යෙදී පිහිටා ඇතනම් එම ග්‍රහ අවස්ථාව චින්තාමණි නම් වූ ග්‍රහ යෝග අවස්ථාව වෙන බව සඳහන් වෙනවා. කටක ලග්නයේ උපන් අයගේ ලග්නයේ නවවැන්න මීන රාශිය වන අතර උපතේදී සිකුරු ග්‍රහයා ලග්නයේ නවවැන්න තුල පිහිටා ඇතන එම ග්‍රහ අවස්ථාවද චින්තාමණි යෝග පිහිටන අවස්ථාවක් වන බව සඳහන් වෙනවා. කන්‍යා ලග්නයේ උපන් අයගේ ලග්නයේ 11වැන්න කටක රාශිය වන අතර උපතේදී ලග්නයේ 11වැන්න තුල ගුරු ග්‍රහයා පිහිටා ඇතනම් එම ග්‍රහ අවස්ථාව කන්‍යා ලග්න හිමියන් සඳහා චින්තාමණි යෝග අවස්ථාව වෙන බව වේද ශාස්ත්‍රය තුල සඳහන් වෙනවා. උච්චික ලග්නයේ උපන් අය සඳහා පමණ සිකුරු හෝ ගුරු යන ග්‍රහයන් දෙදෙනාම මූලිකව චින්තාමණි යෝගයේ යෙදෙන අතර උච්චික ලග්නයේ උපන් අයගේ ලග්නයේ පස්වැන්න වූ මීන රාශිය තුල සිකුරු ග්‍රහයා යෙදීමෙන් හෝ උච්චික ලග්නයේ උපන් අයගේ ලග්නයේ නවවැන්න වූ කටක රාශිය තුල ගුරු ග්‍රහයා උච්චව යෙදී පිහිටීමෙන් චින්තාමණි යෝගයේ ගොඩ නැගෙන බව ජ්‍යොතිෂ ආනන්ද කර්ම වේද ශාස්ත්‍රය තුල දක්වා පැහැදිලි කරනු ලබනවා. මෙලෙස ආකාර කිහිපයක් යටතේ වෘෂභ, කටක, කන්‍යා, උච්චික සහ මීන ලග්න හිමියන් වෙත පමණ යෙදී පිහිටන චින්තාමණි නම් වූ ග්‍රහ යෝගයේ මනුෂ්‍ය සත්ත්වයා වෙත ඉතා උසස් වූ ප්‍රතිඵල වෙන ලබා දෙවන ඌරු පුණ්‍ය බල මහිමිය තුළින් මතුවන සෞභාග්‍ය යෝගයක් වන බව වේද ශාස්ත්‍රය තුළ සඳහන් වෙනවා. චින්තාමණි යෝග ඵල ලබා ප්‍රතින පුරුෂ ස්ත්‍රී ඕනෑම අයකු අන්‍ය වසන කරන වශී කරනු ලබන රූප ස්වභාවුණී පරිපූර්ණ වන බව කතාව සිනහව බැල් අනිකා ප්‍රබෝධමත් කරන බව අංග සම්පූර්ණ වූ ප්‍රේකරු දේහ ලක්ෂණයක් හිමිවන බව ජනප්‍රියතාවයට ප්‍රසිද්ධියට ගෞරවාදරයට ලක්වන අයකු වන බව චින්තාමණි යෝග ප්‍රතිඵල ලෙස වේද ශාස්ත්‍රය තුළ සඳහන් කරනු ලබනවා. මෙන්න නොයි
ආකාර වූ ලෞකික පංචකාම සැපේ රසය උච්ච රසින් ලැබෙන බවත් ඉතා පහත් වූ සැප බල සාධක සහිත උපත ලබා වූද පියවරෙන් පියවර පංචකාම සැප ලෝකයේ ජයග්‍රාහී ලෙස ජය ගන්නා බව තනතුරු තානාන්තර දේපල ඉදකඩම් යාන වාහන ආදී ලෙසින් අනිත් විද වූ ලෞකික සෞභාග්‍ය වූ කුණු බල මහිමේ තුලින් ජනිත වෙන බව පිරිස් ජන බල මහිමේ ලබා දෙන දෙවන බව චිත්තාමනී යෝග බල විස්තරය තුර සඳහන් කරනු ලබනවා ඉතින් ප්‍රේක්ෂක රස හිතවතුනි ඔබට වැදගත් වූ තවත් දේන ශාස්ත්‍රීය දැනුමක් සවිස්තරයේ සමග මතු හමු වීමේ බලාපොරොත්තු සහිතව අදට අප සම්ගෙන යනවා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට බලාපොරොත්තු ඉටු සුබ අනාගතයක්